සෞම්‍ය යාමයක් ප්‍රිය මිත්‍රනි. අදත් සුපුරුදු පරිදි මානවන මම අපි මේක හඳුනන රසදෙන හදක රසකාමීත්වය. රසදෙන කෙනෙකුගේ හදේ තිබෙන රසකාමීත්වය උරගා බලන අවස්ථාව. ගීතඥයෙකුගේ හෝ ගායන ශිල්පිනියකගේ රසිකත්වය ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් ඒක වෘත්තීය මට්ටමින් හැම කෙනෙක්ම තමන්ගේ වෘත්තියේ තියෙන සහ ඉන්න අනිත් අයගේ දේවල් කෙරෙහි අවධානය. ඒ කියන්නේ උපදූපයක් විදිහට නෙමෙයි. අවධානයෙන් ඉන්න ඔවුන්ගේ වෘත්තීය මට්ටමින් ඔවුන් පෙන්නන හැකියා මහිමයන් පිළිබඳ හොඳ නරක කියා පාන්නත් පුළුවන්. එතකොට අද දවසේ අපි මේ වැඩසටහනේ අරමුණ පැහැදිලි. එවැනි වෘත්තීයමය මට්ටමේ ගීතඥයෙක් වූ ගායන ශිල්පිනියක් අපි ගෙනවිත් ඔවුන්ට වෙනසක් ආරෝපණය කරනවා. ඒ තමයි ඔවුන්ගේ හැබැයි ජීවිතයේ හැමදාමත් එකම ගීත ගායනා කරමින් ඉන්නවා නම් ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා පොඩි බ්‍රේක් එකක් ලබා ගන්න. ඒ බ්‍රේක් එක තමයි අපි ඔබට ප්‍රධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රේමිතුරු මිත්‍රනි, මේ රාත්‍රී අඩාඳුරේ ඉන්න ඔබ, මේ පරණ විදුලි බුබුලු හොඳටම ඇති නිවසේ ඉන්න ඔවා නම් මම හිතනවා අඩාඳුර හුඟක් වැදගත් වෙයි, විශේෂයෙන්ම අද රාත්‍රියට. අද මානවන මම බවට පරිවර්තනය වෙන්නේ මේ ටීවී දෙන රූපතිරේ. මගේ සන්නිවේදන ජීවිතයේ මාධ්‍ය ජීවිතයේ වසර 32ක් නම් එයින් වසර 22ක පරණ යාළුවෙක්. ඒ කියන්නේ වෘත්තියට වැඩිය අපේ යාළුකම හුඟක් පරණයි. ඒක විශේෂයෙන්ම කියන්න. ඒ වගේම ඔහු සංගීත කණ්ඩායමක නායක ගායකයෙක් වශයෙන් කටයුතු කළා. ඊට පස්සේ ඒ බ්ලූ ෂැඩෝස් කණ්ඩායම, ඒ තමයි ශ්‍රී ලංකාවේ FM තරංගයක පළමුවෙනි සජීවී ප්‍රසංගය. ඒ අවස්ථාවටත් මට සම්බන්ධ වෙන්න හම්බුණා. ඊට පස්සේ ඔහු සනිදා පහර හැවිල් වායෝ නැමැති වර්තමානයේ බොහොම තිරණාත්මක සහ විද්‍යානුකූල රිද්මයන් පිළිබඳව වෙනස අත්හදා බලන සංගීත කණ්ඩායම් බවට පරිවර්තනය වෙලා තිබෙන එහි මූලාරම්භය සහ මූර්තිය සඳහාත් පළමු වදන යොදන්නට මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒක මට පෞද්ගලිකව විශාල ගෞරවයක්, මගේ ජීවිතේ ලප්පු. ඔහු පිළිබඳව ඉතින් කතා කළ යුතුයි. ප්‍රමිතියක් ඇතුව, ශ්‍රී ලංකාවේ විනයක් ඇතුව සහ තමන්ටම ආවේනික. මීට කලින් ඔහු වගේ කෙනෙක් අපිට හම්බෙලා නැහැ. වර්තමානයේ නම් ඒ හා සමාන අනුකාරකෙන් ඉන්න එක බොහොම සුබවාදී පිළිගත යුතුයි. ඉතින් මේ රාත්‍රියේ ප්‍රියමිතුරු මිත්‍රවෙනි අපි ආරාධනය කරනවා ඔහු ගායන වෙනත් අයගේ නොසනම් ඔහුගේ රසිකත්වයේ උරගා බලන්න අපිත් එක්ක එකට එක්කාසු වෙන්න කියලා ආදරෙන් හඳුනා දෙනවා මේ සුමිතුරු සංගීත් විජේසූරි. ආයිබෝවන්. බොහොම කාර්යබහුලයි. හැබැයි මේ වගේ අන්ප්ලග් ක්වෙෂන් එකකට, වැඩසටහනකට ආපු පළමුවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව. ඔව්. ඒ කියන්නේ හොයාගෙන ගියත් එකඟ වුණේ නැහැ. නමුත් මොකද්ද හේතුවකට දෛවෝපගතව ඔහු එකඟ වෙලා තියෙනවා. ඇයි? ඔව්. පළවෙනිම කාරණේ මේ එහෙම මම ලොකු මනුස්සෙක් නෙමෙයි, මේ එහෙම එකේකට නොයා ඉන්න එහෙම. නමුත් අර හිතට ආසාවක් ආපුම තමයි ඒ වගේ දෙයකට යන්නේ. පළවෙනිම දේ සංගීත කණ්ඩායම, නාද සංගීත කණ්ඩායම. ඒ එක්කම කැලුම් අයියා ඔයා ඉන්නවා. ඉතින් ඔබ ඉන්න තැනක මේ සංගීත කණ්ඩායම නාද නයන ප්‍රමුඛ නාද ඉන්න තැනක ඒ සද්දෙත් එක්ක මම ගොඩක් කැමති වුණා. මොකද නයනේ නයන මගෙත් එක්ක වායෝ පටන් ගත්තු සමාජිකයා. එයා ලීඩ් ගිටා වාදනය කරේ. එතකොට එයාගේම සංගීත කණ්ඩායමක් දැන් අද තියෙනවා නාද. ඉතින් ඒක අනිත් එක දෙරණ. අනිත් එක චින්තක වැඩසටහන් අධ්‍යක්ෂකවරයා ගම්ලත්. ඔව්. ඉතින් ওই ටික තමයි එකතු වුනේ. ඒක හරි. ඒ කියන්නේ මේ ඇවිල්ලා මේ බේබින් මහත්වරුන්ගේ පාලමක් වගේ එකක්. එකිනෙකා අතර තියෙන සම්බන්ධ අන්‍යෝන්‍ය අවබෝධය. අනිත් එක මේ දෙරණ ගොඩක් ආටිස්ලෙක් සහජීවණයෙන් කටයුතු කරනවා. සහජීවණය. ඔහොම සුබවාදී. සුබවාදී. ඒ කියන්නේ ආටිස් තලාපෙලන්නේ නැතුව සංගීත කණ්ඩායම වුණත්, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ දේවලු තහගෙන එහෙම යන චැනල් එකක් දෙරණ. ඉතින්
එනිසා මේ ප්‍රෝග්‍රම් එකට මං ගොඩක් කැමති වුණා. තුකසප විචාරන්න කැමති මොකද ඔබ අර හැමදාම ගෙදර එන කෙනෙක් නෙමෙයි රූපවාහිනිය හරහා. දැන් ඒ වගේ ගෙදර කෙනෙක් වගේ ඉන්න අයත් ඉන්නවා. හැමදාම ආපුවම මේ ඇවිල්ලා තියෙන ප්‍රමාණය කොච්චරද කිව්වොත් එපා වෙන තරමටම ඈත් වෙලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් නොවේ ඔබ බොහොම විරල කෙන රූපවාහිනිය තිරේ එහෙම අඩුවෙන් දකින්නට ලැබෙන්නේ. දැන් ඔබ කෙටියෙන් කියන්නේ දැන් මේ දවස් ඔබ ඉතාමත් කාර්ය බහුලයි. ඔව්. කාර්ය බහුලකම තියෙනවා. ඇත්තටම සංගීත කණ්ඩායමේ වැඩ ගොඩාක් ෂෝ නෑ. හැබැයි ඉතින් අර පුහුණු වීම අරව මේව එක එක දේවල් තියෙනවා. බොරු බිසිත් නෑ. හැබැයි කාලය කියන්නේ පවුලේ අයත් එක්ක ගත කරන කාලයත් මොකද වෘත්ති වේදිකේ සාමාන්‍ය ස්වභාවය කාර්යබහුලයි තමයි මොකද පවුලේ අයත් එක්ක ගත කිරීමත් එක රාජකාරියක්. ඔව් ඉතින් ඒක නිසා එක එක දේවල් ගොඩක් අර මේ එක එක විෂයපතයන් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙලා තියෙනකම හින්දම ඒවට ඉතින් වෙලාවල් ගත වෙනවා. ඉතින් ඒ නිසා කාර්යබහුලයි නැතු ඉතින් හැමදාම ෂෝ තියෙනවා කියලා එහෙම නෑ. ඒක එහෙම කියනවා නේද. තිබුණමත් ඒක නිකන් පුරාජීරුව බවට පත් වෙනවා. ඔව් අනිත් එක සනිදපයින් දැද්දි හැමදාම වගේ ෂෝ තිබුණා. ඉතින් ඒකට මම අකමැති නිසා තමයි මම ඒ අයටත් කියලා කොහොම හරි මේ අවස්ථාවක් අරගෙන ආයු සංගීත කණ්ඩායම හැදුවේ හදලා උනේ හැමදාම ෂෝ ප්ලේ කරන්න නෙමෙයි. හොඳයි අපි කතා කරමු. දැන් මේ ඔබ තමයි මේ ගීත ටික තෝරගත්තේ. ඔව් මට තියෙන්නේ ආරුළු බුරුළු සහ අඩු මුකුඩුම සපයන්න පමණයි. මා දන්න කොටසේ. මොකද මේ ගායන මහිමය පිළිබඳව අමුතුවෙන් කතා කළොත් ඉතින් අපි ප්‍රීමිති මිත්‍රයන් පැහැදිලිව දන්නවා සංගීත කියන්නේ කවුද කියලා. නමටම අරුතක් දීපු කෙනෙක් මේ ඔබ ළඟ තියාගෙන කියනවනේ මේ බය නැතුව මට ඒක කීත හැකි. හොඳ නැත්තම් මම ඒත් කියනවා. තෝරාගත්ත මං හිතුව ඇත්තම කියයි කියලා. ඔබ තෝරාගත්ත ගී අතුරින් පළමු ගීතය ශ්‍රේෂ්ඨ වික්ටර් රත්නායකයන් ගැයු මුල්ම ගීත තුන හෝ හතර පාවය වලා ශෝක සැන්සුම් සිහිල් සුලං රැල්ලි ඔය ගීත කීපෙන් සිහිල් සුලං රැල්ලි තමයි තෝරගන්නේ. ඒ කාලේ ඉඳලම මම මේ එතුමාට ගොඩක් ආදරේ. එතුමාගේ ගීත තමයි ගොඩක් ගායනා කරේ. ඉතින් ඒවල ඉගෙන ගන්න දේවල් තිබුණා. ඒවල වාග්මාලාවල් වල සංගීත දේවල්. ඉතින් පොඩි කාලේ ඉඳලා ඒව තමයි අර ඇහැව්වේ සමිති වල අර මේ කිව්වේ ඒවා. එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවෙම. ඔව් මේ ගීතය සංගීත රචනා කරලා තියෙන්නේ සේන ජයන්ත වීරසේකර. මටත් දෙතුන් වතාවක් මුණ ගැහිච්ච ඉතාමත්ම ප්‍රවීණ ව්‍යක්ත සිංහල සහ ඉංග්‍රීසි කතා කරන්නේ පුදුම දැනුම ඇත්තෙක්. වර්තමානයේ ඔය ජයන්ත වීරසේකර මාවත තමයි උපදින්චල. ජයන්ත වීරසේකර කියලා කියන්නේ ඔහුගේ පියා. සේන ජයන්ත වීරසේකර ඔහුගේ නම. ඒ වගේම සංගීතයේ බොහොම විදක්ත දැනුම ඇත්තෙක්. වික්ටර් රත්නායකයන්ම තමයි මේ ගීතයේ සංගීතයත් නිර්මාණය කරගෙන තිබෙනේ. මා වික්ටර්යට කියන්නේ අමරදේවයන් හැදූ පිටියේ බය නැතුව හිතුවක්කාර ලෙස සමහර ඒවා සංගීතයෙන් සන්නද්ධව කරණම් ගැසූ පුද්ගලයා. මොකද ඔහුටම පමණක් නෙමෙයි සංගීත අනිත් අයට ඔහුට ගීත හදද්දී ප්‍රොඩියුසර්ලටත් හදපු ගීත පිළිබඳව හොයලා බලන්න කියලා මම ඔබට ආරාධනය කරනවා. වික්ටර් රත්නායකයන් ගැයු කීය සංගීත් විජේසූරිය සමග අපි ගයමු. පටන් ගමු මානවන මම අපිත් එක්ක දිගටම ඒකාත්මක වෙයි කියලා මා විශ්වාස කරනවා ප්‍රියමිත මිතුරුනි ඔබ. ආදරයේ මද සිනිදු
පහස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ තාමත් මට හම්බෙලා නැහැ සංගීත එක යෙදුමක් යොදලා තියෙන වර්තමාන ගීත රචකින්ට අහුවෙලා නැති. ඒක තමයි මේ ආදරේ මද සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ. සිතිවිලි වලට ඔහු ඒ හදවත දලු සෙලවේ රූපකයක් උපමාවකුත් නෙමෙයි මේ රූපකයක් භාවිත කරලා තියෙන්නේ කෙලින්ම. චිත්තයන් චෛතසිකයන් නිර්මාණයන් වෙනවා. සසල වෙනවාද කියන්නේ. ආදරවන්තින්ට මේ බොහොම මధుර ගීතයක් අනිත් එක තමයි වික්‍රත්නායකයන් මේක ඒ නිසා තමයි මම තෝරාගත්තේ. ඔව්. ආගෙන වික්‍රත්නායකයන් ගයා තිබෙන්නේ 70 දශකයේ මුල. හැබැයි අදත් ඕන වේදිකාවක ඔහුට මේ ගීතේ ගායනා කරන්න පුළුවන්. එච්චර ඒ රසය කොහෙතරම් පවතිනවද? අනිවාර්යෙන්. මම මේ ළඟදි දැක්ක එතුමා මේ ළඟදි ගායනා කරනවා. ඇත්තටම මේ එතුමාගේ වයසත් එක්කත් එතුමා ඒත් හරියටම මේ ඒක
හඬේ ගුණය එතකොට පිච්චිං සේරම පර්ෆෙක්් ජීව ගුණය පව හඬක තිබෙන ශක්තිය ඒකයි වැදගත් වෙන්නේ. අනිතික මට මේ සේනය ගැන දැක්කම සේනය තමයි වික්‍රත්නායක සාප්‍රසංගයේ ජල තරංග වාදකයා. ජල තරංග කියන්නේ මේ කෝප සමූහයකට එක එක ප්‍රමාණවලින් වතුර හෝ මොන හරි දියරයක් යොදාගෙන ඒකට තට්ටු කරමින් උපද්දවන නාදය. මෙහා සමාන වාදකින් ශ්‍රී ලංකාවේ ඉඳලා තියෙන කීප දෙනයි. ඊළඟට ගයන්නේ කුමක්ද? ඊළඟට ගයන්නේ අපිට තියෙන්නේ එඩ්වඩ් ජයකොඩි. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීතයක් වසන්තයේ අග හමුවෙමු සොඳුරිය. මේක මට ඇහෙන්නේ මේ සංගීත තනියම පෙම්වතියක් තියාගෙන ඇයට කන්ට කොඳුරනවා වගේ. ඔබ යන්න ආපහු එන්න. එහෙම පොඩි මේ හස්කයක් වගේ එකක් මට දැනෙන්නේ එඩ්වඩ් ඩයරි. ඕ එතුමාගේ ගීතත් මම ගොඩක් අහපු කෙනෙක්. පොඩි කාලෙක එකකට එකක් නොදෙනි. එතුමාගේ ගීත මම තරඟ වලටත් කියලා තිනවා මාරම්බරි කියන එහෙම ගීතේ. මොකද්ද තරඟේ? තරඟ ඉස්සර තිබුණා ඔය දැන් ඔය ස්ටාර් වැඩසටහන් වගේ ඉස්සර තිබුණා ගම්මට්ටමින්. කොහෙද ගම? ඒ කියන්නේ ගම්මට්ටමින් කියන්නේ මාස 6ක් තිස්සේ එක එක දිස්ත්‍රික්ක වලින් තෝරලා හැබැයි ශාස්ත්‍රීය ගීත කියන්න ඕනේ අර. නටන්න ඒව බෑ. හරි කෙලින් ඉඳගෙන සින්දුව කියන්න ඕනේ. ඒ කාලේ තිබුණා. ඒ කාලේ කියන්නේ 89. එතකොට මම ඉස්කෝලේ යනවා. කීයේද කියලා කියන්නේ? ඉස්කෝලෙත් කොහෙද කියලා කියන්නකෝ. ඉස්කෝලේ සෙන්රත් පර්ණ ඉතාන විද්‍යාලය. මම මට පාසල් හතරක් තිබුණා. එකක් නැදගම කනිෂ්ඨ විද්‍යාලය. ඊගාවට ඉංගිනියාගල කනිෂ්ඨ විද්‍යාලය, අම්පාර සද්ධාතිස්ස, උඩුගම්පල සෙන්රත් පර්ණ ඉතාන. මම ඒක හෙවි දන්නවා. ඇයි දන්නවද? දැන් ඒ කාලේ ඔබත් එක්ක හිටපු යාළු මිත්‍රයෝ ඉන්නද සංගීත මාත් එක්ක ක්ලාස් එකේ හිටියේ. ඒ කාලේ මේ එයා ඔවා තමයි කිව්වේ ඉස්කෝලේ ඉන්න කාලේ කියලා. මම හිතන්නේ මේ බලන් ඉන්නකොට මේ බොහෝ දිනකට මතක් වෙන ඇති. ඒකත් අපිට ලොකු සනීපයක්. ඔව්. ඉතින් ශාස්ත්‍රීය ගීත තමයි ගොඩක් කිව්වේ. ශාස්ත්‍රීය සංගීතය තමයි ඔව් සිලබස් කරලා තිබුණේ ඉන්දියානු සංගීතය. මේ රටේ අපේ රටේ ඉන්දියානු සංගීතය තමයි ඒ දවස්වල ඒකනේ ඉගෙන ගන්න සිලබස් කරලා තිබුණේ. මමත් හැදෑරුවා. ඔව්. ඒ හින්දා මේ තමයි ඒ ඉගෙන ගත්තේ ඉතින්. එතකොට ඒ 89 එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීතයකුත් එක වටයකට මම සිං කරා. ඔය මාරම්බරි කියන ගීතේ. මම කොහොම හරි ඒ තරඟේ මම අන්තිමේ කියන්නේ පළවෙනියා වුණා 89. ඔව්. ඒක නිකන් ලැජ්ජයි වගේ කියන්න. ඒ කියන්නේ පළවෙනියෙම තියෙන ලැජ්ජයි දෙක සමානයි. නෑ නෑ එහෙම කියවන එක එච්චර මම එහෙම මම තමයි පළවෙනියා උනේ මේ අර මමත් ඒ ගොඩ නැගෙන්නේ ඉඳ මං ඒවට එච්චර පුතග්ගිනින්ද තියෙන හැමෝටම තියෙන මේ පුළුවන් තරම් ඒක නැති කරගන්න ඕනේ බලන්න ඕන උගතෙක්ට තියෙන එකක් තමයි පොඩි දෙයක් තමයි ලොකුවට කතා කරන්නේ. ඔව් ලොකු දෙයක් හරි පොඩි ඒක තමයි මේ සාමාන්‍ය අපි ඔය මේ පුතග්ගින ස්වභාවය සංගීතය ඒක තමයි. ඊළඟට මේ ගීතේ කපිල කුමාර කාලිංග කියන අද්විතීය සාහිත්‍යතරය පැහැදිලිවම මේ කියන්නේ මම ගුවන් විදුලි කාලේ මම ඕගේ පස්සෙන් ගිහිලා අපි එකට වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ පුදුම ලේඛකෙක්. ඒකයි ගීත ගොඩක් ලියලා නැහැ. බොහොම පොඩ්ඩක් ඒ ටික දැන් ඔය සේනානායක වියලියද්ද ගායනා කරන නීල නුවන් කියන ගීතයත් ඔහුගේ. ඉතින් එහෙම ගීත කීපයක් තියෙන පොඩ්ඩයි හැබැයි ඒවට අර අපේ ව්‍යවහාරෙන් කියන්නේ මාරයි. මේ ගීතය එඩ්වඩ් ජයකොඩි විසින්මයි සංගීතවත් කරලා තියෙන්නේ. අහපු ගමන් බොහෝ දෙනෙකුට මේක මේ සමහර ප්‍රසංගවල ප්‍රධාන නම හැටියටත් දානවා. ඔව් එතුමාට ඉස්සර මේ ගෑනු ළමයි මාරි කැමති එයාගේ කොණ්ඩේ ලස්සනයි අර ඒ කියන්නේ එයා දැනුත් කැමති. ඔව් මං කියන්නේ නෑ ඒ කාලේ එඩ්වඩ් ජයකොඩි මේ අර තරුණියෝ හෙන්න මාරු උන්මාදයක් තිබුණා. ඉතින් හඬ මම හිතන්නේ ඔව් හඬයි එයාගේ රූපේ හරි කියන්නේ අර රූපායනිය හරහා හරි මේ අර කොණ්ඩේ හරි කර්ලි එයා තියලා වගේ තියෙන නිකන් බොහොම ගාන්ට කපලා කරලා තමයි හරි නීට් හරි නීට් අපි වගේ නෙමෙයි. ඒ වගේම තමයි ඔහුගේ ස්වභාවයත් පුදුම හිතවත්කමක් නිර්හංකාරකමක් ඉන්න තැනක පාළු නෑ. එහෙමද? මේ ගීතය අහපු ගමන් ප්‍රිය මිත්‍ර මිත්‍රනි ඔබගේ
මතකය ඇවිලේ කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි අපිට අත්‍යවශ්‍ය. ආමු සංගීතය හඳින්න. කලින් කිව්ව කතන්දරේ රහසක් කියලා තියෙනවා. රහසක් කියලා තියෙනවා. රහසක් කියලා තියෙන කෙනේ ද පියවර මැන යමු අපි යොදුන් කෙවා. කෙනේ දෙන්නෙකුට යන්න පුළුවන් කතා කර කර යොදුන් නෙමෙයි යොදුන් එක යොදුනක් නෙමෙයි යොදුන් ගණනාවක්. සමහරට ජීවිත ගමනෙත් කෙනේ අප්‍රමාණ තුරක්. වාසන තැනට කිසිවෙක නොදකින නිහඬ පැයේ තනි වෙමු මොහොතක් ඒක තමයි සම්පූර්ණ ගීතයේ නිලය. එතනින් පස්සේ ඇත්තටම සින්දුව නවත්තලක් තියෙනවා. ඒක අපේ ලොවේ තනි වුණාට පස්සේ එතනින් යා කතා අවශ්‍ය නැහැ වගේ එකක් තමයි ඒ සින්දුව. ප්‍රාර්ථනාවේ කෙරවලටයි. ওই වගේ සින්දුව ආයේ බිහි වෙන එකක් නැති වෙයිදෝ කියලා හිතෙනවා. මේක මේ අපේ ප්‍රිය මිත්‍ර මිත්‍රනි මේ විශේෂම අලුත් પરම්පරාව. දැන් ඔබේ හඬින් මේක ආයේ මේ කුළු ගැන්වෙන උද්දීපන වෙනවනේ අවදි වෙනවනේ. ඒ කියන්නේ යටපත් වෙලා තිබුණා නම් ඔවුන් ඒක හොයාගෙන බලනවා. ඒක තමයි විශේෂත්වය. ඒකත් එක අතුරු වාසියක් කියලා මට හිතෙනවා. මේ හැබැයි මට වැඩිය දැන් ඉන්න අලුත් પરම්පරාවක්. ඒ කියන්නේ සංගීත වික්‍රමසිංහ එයාගේ පුතා අමල් පෙරේරාගේ පුතා. ඒගොල්ලෝ ඕක කිව්වනම් ඇත්තටම මටත් වැඩිය හොඳට ඒගොල්ලෝ කියනවා. මම අහලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ එතකොට ඔබේ පුත්‍රයා ඔව අපේ එක්කෙනත් කියනවා. මම මගේ එක්කෙනා ගැන කියන එක සදාචාර සම්පන්න එහෙම ඕනේ නෑ. ඒක සදාචාර සම්පන්න නෝන කරුණක් නෙවෙයි. තමන් තමන් ගැන කතා කරේ. හැබැයි සංගීත විශේෂම දේ තමයි ඕන දෙයක් නෑ. දැන් ඔයා ගැන කතා කරනවට වැඩිය මම ඔයා ගැන කියන එක තමයි හරි දේ. එතකොට මම ගැනත් මම කියනවට වැඩිය අනිත් අය තමයි ඒක කියන්නේ. අනිත් අය කියන්නේ නැත්තම් ඒකේ ප්‍රශ්නෙකුත් නෑ කියන එකයි මම හිතන්නේ. හරි.
අපි ඉතින් සියලු වෘත්තීන් සහ බොහෝ දේවල් කාර්යබහුලත්වයේ අමතක වෙන දරුවන් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒක ඕන ලෝකයේ ඕනෑම වියතෙකුට උගතෙකුට අත් වෙන සිද්ධියක් බොහොම සුන්දරම දෙයක්. දරුවෝ ගැන තමන්ගේ අම්මලා තාත්තලා ගැන කතා කරන්න. ඔව්. ඒක බොහොම සුන්දරම සහ බොහොම හැඟුම්බර මාතෘකාවක්. ඉතින් අර මං කිව්වේ අය ඒ දරුවෝ ඔය වගේ සින්දු කියද්දී හරි උද්දීපනය වෙනවා. ආපහු අර සමාජයේට ඒ කියන්නේ අර ඔරිජිනල් එකම නෙමෙයි. නමුත් ඒගොල්ලොන්ගේ තියෙන අර මේ හැකියාවනුත් එක්ක වෙන එකක් එන්නේ. ඒ වෙන එක අද සමාජයේට අර අරකත් අහලා තියෙන හින්දා මේ ගොඩක් වැළඳ ගන්නවා. මොකද වුන් වර්තමානයේ ඉන්න අපේ තරුණ පරම්පරාව තමන්ගේ වැයීම ගැයීම පමණක් නොවේ ශබ්ද තාක්ෂණය පිළිබඳවත් සෑහෙන ඉගෙන ගනිමින් ඉන්නවා වුන් හැමතැනම. අනික කැලුම්මයි ඔය සින්දු ගොඩාක් ප්ලේ කරලා තියෙන ගොඩාක් මේ මියුසික් එක. හැබැයි මෙතන කී දෙනාද? 5 දෙනා ඉන්නේ. හැබැයි මේ සද්දේ අර සද්ද නෙමෙයි, හැබැයි අද කාලයට උචිත වෙන සද්දයක්. එතකොට මේ ඒ සද්දේ ගැන ඇත්තටම මම කැමති නිසා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ කියලා මම මුලිනුත් කිව්වේ. ඉතින් නයන ඇතුළු මේ කණ්ඩායමට මේ නාද සංගීත කණ්ඩායමට ඇත්තටම මේ තරුණ තරුණියෝ ගොඩාක් හොයන සද්දයක්. තරුණ තරුණියෝ විතරක් නෙමෙයි අර සංගීතයට ලැබි අය ගොඩාක් හොයන සද්දයක් තමයි මේ 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 නාද සංගීත කණ්ඩායමෙන් දෙන්නේ. එතකොට ඒ රස වෙනස්. සුපහැදිලි. හරියටම හරි. ඒ කියන්නේ අර පවතින සම්මත ක්‍රමවලට වඩා වෙන සද්දයක් මේගොල්ලෝ දෙනවා. ඉතින් ඒක තමයි වැදගත්. ඒක තමයි වැදගත්. ඒ කියන්නේ රසිකත්වයට වයසක් නැහැ. වයසක් නැහැ. ඒක තරුණ මහලු වැඩිහිටි පොඩිහිටි ඔක්කොම. හොඳයි ප්‍රීති මිතුනි. අපි පළමු විරාමයට යනවා. සංගීතයේ රසිකත්වයේ ගීත සප්තකයෙන් අපි දෙකයි තාම ගායනා කරේ. තව ඔබට හිතා ගන්නවත් බැරි ගීත පහක් තියෙනවා. ඉතින් විරාමයට පොඩ්ඩක් යනවා. ඔබත් මේ විරාමය ගන්න ආපහු එන්න අපිත් එක්ක එකතු වෙන්න. රස දෙන හදක රසකාමීත්වය මා නොවන මම අද සංගීත් විජේසූරිය සමක ඔබ සමක ප්‍රිය මිත්‍ර මිත්‍රනි ගීත දෙකක් ගායනා කරා. මම හිතන්නේ ඔබ අපිත් එක්ක නැදි සිටියා. මම ගහන්න හැදුවේ මේ ශාස්ත්‍රීය ගීත ගාය ගාය හිටපු මිනිස්සයා සිරියලතාට ගියේ කොහමද? සිරියලතාට ගියේ මම සංගීත කණ්ඩායම් වලට ආස කරා. සංගීත කණ්ඩායම් වල ඒ කියන්නේ මේ ශාස්ත්‍රීය පැත්තෙන් එහෙම ඉගෙන ගන්නකොට සංගීත කණ්ඩායම් වලට මට එක එක ආරාධනා ලැබුණා ඒ කාලේ. එතකොට එහෙම ගියා. එහෙම සංගීත කණ්ඩායම් ගොඩක හිටියා. ඊට පස්සේ Blue Shadows කියන සංගීත කණ්ඩායමේ නතර වුණා. එතෙන්දි සැන්ටි මහත්මයා සින්දු වගේක් හදලා දුන්නා. එතුමා හදපු සින්දුවක් තමයි සිරියලතා. එතුමා ඒ කාලේ ගොඩක් හිටපු ලොක් හොඳම බෑන්ඩ් වලට සින්දු හදපු කෙනෙක්. ඒ සින්දු තමයි අදටත් ගොඩාක් ජනප්‍රිය සින්දු. ශාස්ත්‍රීය ගැයීමෙන් ලබාගත්ත විනය එක්තරා මට්ටමකට ඔබ ඒකට භාවිත කරලා තිබ්බා. ඔව් ඔව් ඔව්. සමහර පොඩි මේ ඇත්තටම මට එහෙම කියන්න බෑ. මම හිතෙන්දි මෙහෙම යොදව ගත්තා මෙහෙම යොදව. ඔයා කියන්නේ. ඒක මේ ඒක මට දැනෙච්ච විදිය. පහදාන්න පහ. ඔව්. ඒක මට දැනෙච්ච විදිය තමයි අර මේ හඬ සීසී කඩ යන්නේ. ඔව්. මොකද ඒ ඔබ අර ඒක ගායනා කරපු විලාශයත් එක්ක ඒක තමයි අර තිබිච්ච රටාවත් එක්ක බලපුවම ඔබ මේක දාපු ගමන් ටක්කල ග්‍රහණය කරගත්තා. ඔව්. ඒකයි ඒතර උනේ. ඔව්. ඒ කියන්නේ අර මැදිච්ච ස්වරයකින් බයිලා ගීතයක් ගැයුවාන් පස්සේ ඔව්. ඒක වෙන ගීතයක් වුණා. බවටපත් වෙනවා. ඔව්. ඊට පස්සේ ඒතර දිගට ඇවිල්ලා එහෙම තමයි මේ අද වායෝ දක්වා ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ කියන්නේ කතා කරමු. ඊට පස්සේ ඔබ තෝරගන්නේ ශ්‍රී ලංකාවේ තවත් සංදිස්ථානයක අයිතිකරුවෙකුගේ ගීතයක් සංගීත ක්ෂේත්‍රයේ. මේ මර තන්න පරිදි 1950-60 දශකයේ නිර්මාණය වෙච්ච ගීතයක් මේක. මේ ගීතය අයිතිකරු තමයි සුනිල් ශාන්තයන්. ඒ කියන්නේ ඒ කාලෙත් අද වගේම බණිනයි ඉඳලා තිනවා. ඔව්. ඔව් හොඳටම බැනුම් හපු එක්කෙනා. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පොප් සංගීතයේ නිර්මාතෘවරයා හැටියට සලකන්නේ එතුමන්ව. ඔව්. එතුමා ගැන කියනවා නම් ඒත්
ඇත්තටම එතුමාගේ සංගීතය නිර්මාණ වලට මම ගොඩක් ආදරේ. ඊටත් වඩාම එතුමාට කැමති. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා ලියලා තිනවා සුනිල් ශාන්තයන් ගැන පොතක්. මේ ගායක ගායිකාවන් එක කියවනවා හොඳ අලුත් අය. මේ ඒකේ තියෙනවා එතුමාගේ චරිතය සම්බන්ධව අපි අහලත් තියෙනවා. එතුමා මේ එතුමාට ගොඩාක් ඒවට කියන්නේ මොනවාද කෙනෙහිලිකම්. ඒ කාලේ ගොඩාක් කෙනෙහිලිකම් කරලා ගොනිලිනුත් එළියට දාපු කෙනෙක්. මොකද හේතුව එතුමා මේ ඉන්දියානු සංගීතයේ මේ රටේ ව්‍යාප්ත කරන්න හදද්දී එතුමා ඒකට එච්චරම කැමති වෙලා නැහැ. මොකද ඉන්දියාවේ මෙහෙට ලොකු කරගන්නේ අපේ දෙයක් අපි පුළුවන්නේ කරන්න කියලා ඉතින්. ඒ වගේ එතුමා තනි වෙච්ච කෙනෙක් ඒ මොහොතේ. හැමෝම එකපැත්ත කරා එතුමාව ගුවන්විදුලිනුත් එළියට දාලා ගොඩාක් ඊට පස්සේ එතුමා ගොඩාක් අකරතැබ්බ වලට පත් වුණු කෙනෙක්. නමුත් ඒ මොනවා වුණත් එතුමාගේ චරිතය අරන් බලපුවම එතුමා හරි හොඳ කෙලින් මිනිස්සෙක්. යන්නේ ඒකට මම හැමදාම එතුමාට ගරු කරනවා. නැත්නම් අරවට නැමෙනවයි මෙහෙට නැමෙනවයි චැනල් වලට නැමෙනවයි ඒවා කියන ප්‍රතිපත්ති ගරු කෙනෙක්. ඉතින් ඒකට මම ඉස්සෙල්ලාම රෙස්පෙක්ට් කරනවා. ඊට පස්සේ තමයි සින්දු ටිකට. ගීතත් ඇත්තටම සමහරව ඒ කාලේ ටිකක් හිතුවක්කාරය වගේ පේනවා. කියන්නේ ඒ තනුහිම වෙනස් කරපු රටවල් එක බලපුවම. හැබැයි ඒ හිතුවක්කාරක තමයි අද ඒ පවතින වෙස්ටර්න් ආසේ අපේ නාදමාලා තමයි භාවිත කරලා තියෙන්නේ. ඔව්. අර එතුමායි කතාවක් තියෙනවා. රාගදාරි වගේ සින්දු කියන ඒවා නලවල ඒවා එහෙම කියලා නෑ. එයා මේ අපේ නාදමාලා තමයි යොදවගෙන ඒ විදිහට තමයි ඒ වෙස්ටර්න් මියුසික් වල කෝඩ්ස් අරම මේ යොදවගෙන තියෙන්නේ. ඔව්. ඒකේ අර අපි කියන්නේ ක්ෂේත්‍රය තුල සහ බොහෝ දෙනෙක් දන්න කතාවක් වෙන සංගීත. සංදේශයේ චිත්‍රපටයේ මිස්ටර් ජේම්ස් ස්පීට්ස්ගේ චිත්‍රපටයේ සම්පූර්ණ තනු ඔහුගේ සුනිල් ශාන්තයන්ගේ. ඒ චිත්‍රපටයේ සංගීතවත් කරන්න හිටියේ බී එස් පෙරේරා නැමැත්තෙක්. ශ්‍රී ලංකාවේ තවත් බිහි වෙච්ච පුදුමාකාර සංගීත නිර්මාණකරුවෙක්. ඔහු ඒ කාලෙම වියෝ වුණා. ඊට පස්සේ ආර් මුත්තුසාමිට පැවරුවා. මේ පිළිබඳව හිතන හොඳින් ඉඳලා තියෙන්නේ ඔහු සුනිල් ශාන්තයන් උග්‍ර හෙළයක වුණ නිසා. නමුත් මුත්තුසාමි මාස්ටර් හදපු ගීතාවලිය ඇහුවම ඔහු ඇත්තටම මේ මවිතයට පත්වනලු මේ සිංහලකම ඉතාමත්ම තීව්‍ර ලෙස හදලා තියෙන කියන්නේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එහෙම නැත්නම් වැරදි වටහා ගැනීම අපි කාටත් ඇති වෙනවා. පස්සේ ඒ වැරද්ද හදාගෙන ඔබ පුදුමයි නියමයි කියන තැනට පත් වෙන මේ එක තමයි විය යුත්තේ. මම දෙරණට යෝජනා කරන මේ වගේ සංගීතඥයන් ගැන වෙනමම අපේ අයට දැනගන්න දේවල් මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් මේ කැලුම් ශ්‍රීමාල් මැතිතුමා හරහා දැන් මම මෙතනට ඇවිල්ලා ගොඩක් මම අහලා නැති දේවල් ගොඩක් මම දැනගත්තා. ඒ වගේ දේවලුත් හොඳ දේවල්. මොකද දැන් ඉන්න තරුණයෝ ගොඩක් පරණ අයගේ දේවල් පරණේ ප්‍රවීණයන්ගේ දේවල් හොයනවා. එතකොට අර ඒ ඔය වගේ කතා ඔය වගේ දේවල් අපි දන්නේ ඇත්තටම. එතකොට ඒ වගේ ඔබතුමා පුස්තකාලයක් වගේ ලයිබ්‍රරි එකක් වගේ මේ ඔබතුමා ගැන කියන්න ඕනේ. මම මට දෙන්න ඒක කියන්න ඔබතුමා පුළුවන් නම් දෙරණ එහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක හරහාම ඒකත් කරන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ ගීතය මේ ඇත්තටම තව මේ පුද්ගලෙක් කියන මතක් කරන්න පුළුවන් නම් මේ වැඩසටහන බලනවා නම් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විස්තර විචාරක සහ සංවේදක පාලිත පෙරේරා. හා. ඔහුගේ ප්‍රියතම ගීතය. මේ කතනල බාලා. ඒකට හේතුව මොකද දන්නවද? ඔය ටීචර් කෙනෙක්ගේ ඔහුගේ බිරිඳක නම ලීලා. ආ ආ ආ. ඒ කාලේ ගුවන්විදුලි නෝ වාදනය කරනවා ඈට ඇහෙන්න. මොකද ගුවන්විදුලි විතරයි තිබුණේ. ආහහ. ඒ කාලේ ප්‍රේම සම්බන්ධතාව පුරණ කාලේ. පාලිතය බලනෝ නම් මම අනිවාර්යෙන් ලොකු සතුටක් ඒක කියන්න ලැබීම. සමහර විට එතුමා ගෙනෝනා ටීචර් කෙනෙක්ද දන්නේ නැහැ. මේක අර ටීචර් කෙනෙක්ගේ වර්ණනාව තමයි. ඒ කියන්නේ අර ගමේ ඉස්කෝලේ යන ටීචර් කෙනෙක්ගේ වර්ණනාව තමයි තියෙන්නේ ඉතින්. මට නම් එහෙම අත්දැකීමක් නැහැ. මට නම් එහෙම ටීචර්ස්ලා ගැන එහෙම අත්දැකීමක් නැහැ. හොඳයි අපි ඒක කතා නොකර ගීත ගන්නකම්. හරි. ඊට පස්සේ අපිට බලාගතයි මොකද වෙන්නේ කියලා. Thank you.
පවසා බැඳලා කෙළවට මුතුමාලේ පොතේවලු සැලේ සිරියා සපුරා පිරියා පතුරා යන සූර කල්ලිලා මෙහි කත නලබා සංගීත් මේක මේ යුබ දිසානායක කියන සුප්‍රකට සාහිත්‍ය දරයගේ ගීතයක්. හැබැයි මේ මට දැනෙන දේ තමයි මේ ලිය වර්ණනාව මොන තරම් රහද. දැන් මේ වර්තමානයේ මේ ගීතය අපේ කියන්නේ ගුරු ලියකට පෙම්බඳින කෙනෙක් ඈට නොකිය ඉන්න කෙනෙක් ගායනා කළොත් ඇත්තටම ඇය ක්ෂණයෙන් වසඟ වෙනවා. ඔව් නේද? ඒ අඩු ගානේ මොහොතකට හරි හැරිලා හරි බලනවා. මොකද මේකේ තියෙන මේ වදන් සැරසිල්ල හිතාගන්න බෑ. ඔව් මේකේ ඔබ මේ ගීත රචකයෙක්ින්ද මේ මට ඔබ යෝජනාත් කරා අර පාසලනේ මම කිව්වේ. එහෙම කියන්න එපා. පාසල වෙත. ඉතින් අර අපි අර සකස් කඩ කියවල නැති හින්දා අර වෙත ඒව හරි සමාවෙන්න ඕනේ. ඒව හරියට කියාගන්න බෑ. ඒක බැරිකම කියන්න ඕනේනේ. හැබැයි ඔබ කරන්නේ ඔබේ ගායන ලටාවේ තියෙන්නේ පොඩි හඬ නැලවිල්ලක්නේ. ඔබටම ආවේ එහෙමද? ඔව්. ඒකට මේ හුම් කියන්නේ හුම්මිටි තියන්න එපා. හුම්මිටි තියන්න එපා. හා මේ ඒක දැන් මේ මේක මේ ඇත්තටම යාවත් කාලින කිරීමක්. අප්ඩේට් කිරීමක්. අලුත් પરම්පරාව දැන් මේ ගීතය හොයලා බලන කොහෙද තියෙන්නේ මේ හා සමාන අනෙක් ගීත මොනවද කියලා. මොනවද කියලා. ඒක මේ 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 වැඩසටහනේහි එක් අරමුණක් ඒකත්. ඔව්. මොකද දැන් ඔබේ රසක්‍යතාව අර ඒකට කියන සංගීත ඕන කෙනෙක්ව හඳුනගන්න පුළුවන් ඔහුගේ ගතිගුණ ඔහු ඇසුරු කරන මිත්‍රයින්ගේ ඕන යහපත් මිනිහෙක් හෝ ගැහණියක් හඳුනගන්න පුළුවන් ඔහු අසන ගීතවලින්. දැන් අප ඊළඟට යන්නේ තවත් සුනිල් ශාන්තයන්ගේ ගෝලේකා සම කෙනෙකුගේ ගීතයක්. ඔව්. මොකද ඔහුත් ඔහු සම්පූර්ණයෙන්ම අනුකම්පණය කරේ සුනිල් ශාන්තයන්. ඒ තමයි අපාතරේ නියොවෙච්ච. මම ඒක එහෙම දන්නේ නැහැ. එහෙම අනුගමනය කරාද? ඒක එහෙමයි. ඔව්. හෙන්රි කල්දේර. හෙන්රි කල්දේර. ඔහුගේ හඬේ ඔබ දකින්නේ ද සමානතාවක් සුනිල් ශාන්තයන්ගේ? ඔව්. කල්දේර මහත්මයාගේ හඬ ටිකක් ගැඹුරුයි. මම කල්දේර මහත්මයාගේ සින්දු කීපයකටම ආසයි. ඉස්සර ඒවා මම කිව්වත් එක්කම බොක්ස් ගගා එකක් තමයි ඔය පෙනුණු සුවදසුන් දසාත ඊයේ උදේ. ඊයේ උදේ අර පෙනුණු සුවදසුන් එකේ ආසම තැන තමයි අර පෙනුණු සුවදසුන් දසාත මිලින වී ගියා
දකිනු රිසිලොවේ හදකට දෙවන වද ඔයා යහන මත වගේ හිරු දෙවි දැස පිය පියා ඔබ තාම නෑදයාවී මට ආදරේ කියා මං ඒ ගන්නේ පාදයට ම මාර මාසයි ඒක කියද්දී අරි ඔබ තාම නෑදයාවී මට ආදරේ කියා ඔබ මට ලියපු ගීතවලත් ඒ වගේ තැන් තියෙනවා මං ඒක පස්සේ කියන්නම් හෙන්රි කල්දෙන මහත්මගේ තවත් එහා සමාන ගීතයක් මෙලව නිමල මధుර සැපේපා උදේසවස වැළඳ වන්දිමි ආමේ ඔබේ දේපා පුතුම ගීතයක් ඒක ඉතින් මේ දැන් මේ බොහෝ දෙනෙක් ප්‍රිය මිතුරු මිතුරුනි ඔබ බලනවා ඇති මේ අර සාමාන්‍යයෙන් අපි මේ කතා කරන භාෂාවෙන් කිව්වොත් දැන් ඔබ දැන් ගෙදර ඉඳන් මියා කමාර සින්දුනේ තෝරගෙන තියෙනවා කියලා එහෙම අනිවාර්යයෙන් මොකද හෙන්රි කල්දේරද රිසින්දුනේ තෝරන් තියෙන්නේ ආ මෙයා කාට කියන්න බැරි සින්දුනේ කියන්නේ කියලා ඕ මෙයා කාට කියන්න බැරි ඕ ඒක සාමාන්‍යයෙන් අපි අර භාවිත කරන ඒක ආදරයට කියන කතාවක් ඇත්තටම මේ කැලුමයි මට මෙහෙම දෙයක් තේරෙනවා දැන් ගායකකම කියන්නේ සාපේක්ෂයි දැන් මට වෙලාවල් ඉදලා මම ගායකෙක් නෙමෙයිද කියලා මම එන්ටර්ටේනර් කෙනෙක් කියලා ඒ කියන්නේ මට මං ගැන විශ්වාසයක් තියෙන බෑ ඔර එන්ටර්ටේනර් කෙනෙක් වෙන්න ඇති මම එහෙම මහා ලොකු ගායකෙක් නම් නෙමෙයි නයනෙත් දන්නවා මහා ලොකු නෙමෙයි ගායකයෙක් ඔව් සාමාන්‍ය ඉතින් සින්දුව ඒ කියන්නේ ගායකේ දවටත් පුළුවන් සින්දුවක් කියන්නේ සින්දුවක් කියපු පළියට මෙහෙම ගායකෙක් වෙන්නේ නැහනේ ගොඩක් අය සින්දු කියනවානේ ඒ කියන්නේ ඕනම ශාස්ත්‍රයක නියැලුණු නැහැ නිකන් සින්දුවක් කියන්න ලේසියිනේ සින්දු ඕන කෙනෙකුට කියන්න පුළුවන් මන් දන්න තර හැබැයි වාදකයෙක් වෙන්න බෑ එහෙම. දැන් මම මේ වාද්‍ය උන්රේ මේ නාද කියන සංගීත කණ්ඩායම ගැන කතා කරන ඇත්තටම මේ ගායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි වාදකයෙක් වෙන්න බෑ. වාදකයෙක් වෙන්න නම් ඒගොල්ලෝ ඒ වාදනය සම්බන්ධව දැනුමක් තියෙන්න ඕන. හැබැයිම ඒකට කාලයක් ගත වෙනවා. ගායකෙක් වෙන්න මේ ඕන කෙනෙක් නිකන් සින්දුවක් කියපේ. පෙරහුරුවක්වත් අවශ්‍යයි. පුහුණුවක්. අනිවාර්යයි. ඉතින් හැබැයි අපේ රටේ වාදකයෝ කියන අයට එහෙම මහා ලොකු තැනක් ලැබෙනවා අඩුයි මම විවේචනය නෙමෙයි කියන්නේ නෙගටිව් දේවල් නෙමෙයි. නමුත් වාදකයා තමයි මම නම් ගොඩක් ගරු කරන වාදකීන්ට වාදකයෝ කියන්නේ ලොකු කැපකිරීමක් කරලා හැකියාවක් උළුප්පන අය. දැන් මෙහෙම නිකන් ගිටාර එකක් අරන් කෙනෙකුට ගහන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ගායකයාට වඩා වාදකයා තමයි මං හිතන්නේ මේ ගෞරවයට පාත්‍ර වෙන්න ඕනේ. හැබැයි වාදකයා පොඩි ගානයි ගන්න. ගායකයා ඒ වගේ දහස් ගුණයක් එහෙම ගන්නවා. ඔව්. ඉතින් නමුත් වාදකීන් ගැන කතා කරනවා අඩුයි කියලා මට හිතෙනවා. ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඔව් ඉන්දියාවේ වාදකීන් සඳහා ඉතා විශාල මිලක් කරනවා. මොකද ඔවුන්ව භාවිත කිරීම හැබැයි ඔවුන්ට ඒක ගෙවන්නත් පුළුවන් ඒ මහ විශාල ඉන්ඩස්ට්‍රි එකක කර්මාන්තයක්. මොකද ඉන්දියාවේ සංගීතය කියන්නේ පිස්සුවක්නේ. ඔව්. මතක තියාගන්න පිස්සුවක් නැත්තම් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඔව්. හැබැයි නාද සංගීත කණ්ඩායමට මේ මං හිතන්නේ හොඳට ගෙවනවා ඇති. හරි ඉනා වෙනවා. ඇත්ත වශයෙන්ම ඔව්. අනිත් ඒවට සාපේක්ෂව බලපුවම දෙරණේ ඒ අර ඔබ කිව්වාගේ ක්‍රීම් තියෙනවා. ඒක අනිත්තර ආදර්ශයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්. අපි ගීතය ගායනා කරමු. මේ ගීතයේ රචකයාත් හෙන්රි කල්දේරාමයි. ඔහු සිහිපත් කළ ඔහුට ඇත්තටම උපහාරයක් වේවා කියන ප්‍රාර්ථනය තියෙනවා. ඔහුට මේ වගේ දෙයක් මම හිතන්නේ මේ මිය ගියට පස්සේ ඔහු වෙනුවෙන් උලෙලවල් මොනවත් එහෙම තිබිච්ච කතාවක් අපිට අහන්න බැහැ. එහෙම හරි හොඳයි මගේ යාළුවෝ. ඔව්. ටීම් පුතාලා ඒගොල්ලෝ මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් හෙන්රි කල්දේරාම එතුමා ඉන්න කාලේ පුතාලා තමයි එයා බලිතිකාවට කැන්දන් එන්නේ. කැන්දන් එන්නේ ඒ කාලේ ඉඳන්. හොඳයි අපි සංගීතයේ පපුවට වැදුණු තවත් ගීතයක් මේ අහන්න යන්නේ හෙන්රි කල්දේරාගේ ගීයක් අපි අහමු. මා නොවන මම ඔස්සේ.
හසරැල්ල මට තේරුණා ඊරන් සිනාරැල්ලේ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා හොරහින් බලා යන්නේ නොබලා වගේ මන්දන්නවා සොඳුර මැණිකේයාගේ සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ මට දෙන්න ඔබේ ආදරේ පිළිගන්න මගේ ආදරේ ඔබ බැබ හසරැල්ල මට තේරුණා ඊරන් සිනාරැල්ලේ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා මක්තිබේ තනිමි සඟවන්නේපා දිලිදු ඔබේ දැස හඬවන්නේපා සඳසේ සිනාසෙන්න සඳ මාලියේ හෝදන්න සඳ පැලෙසේ පිසගන්න කඳුලැල්ලේ ඔබ බැව හසරැල්ල මට තේරුණා ඊරන් සිනාරැල්ලේ රස දේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා හෙන්රි කල්දේරාගේ ඔහුගේ මේ හා සමාන ගීත තියෙනවද කියන මවිතේ දැන් ඔබටත් ඇති වෙලා ඇති මේ අනිතක හොඳ ලස්සන වෙනසක් කළා ඔව් නාද කට් මේ සින්දුව පරණ සින්දුව ඔරිජිනල් සින්දුව ආපුවම මියුසික් ඔය තනුම තමයි හැබැයි මියුසික් ස්ටයිල් එක මේ නායනේ තමයි හැදුවේ මේ ෆ්ලෙමින්කෝ කියන ස්ටයිල් එක අරගෙන එයා තමයි මට යෝජනා කරේ නායනේ පුළුවන් නම් කැමරා ෂොට් එකක් දෙන්න එයාට මේ නයනට නයනේ මලියදේව පුත්‍රයා එයා තමයි ඇත්තටම එයා ගැන කියන්න ඕනේ එයා ගොඩක් මේ මියුසික් ස්ටයිල් ෆලෝ කරන කෙනෙක් අප්ඩේට් වෙන කෙනෙක් ඉතින් එයා තමයි යෝජනා කරේ එයා ඒ ස්ටයිල් ඒ ෆලෝ කරලා තියෙන්නේ එයා තමයි මේකට මේ ෆ්ලෙමින්කෝ කියන ස්ටයිල් එක දාලා එහෙම කරමු කියලා කිව්වේ එයාගේ කට්ටියත් එක්ක මම හිතන්නේ ඔබේ ඔබට දැනිච්ච රස පහසු පිළිබඳව අපිට දැනන්න කැමති නම් මම කැමතියි කියලා අපිට මොන හරි මේ ගැන ඩියල කරලා එවනවා නම් නිෂ්පාදක මානවන මම ටීවී දෙරණ 320 ටීවී ඡායමාවත කොළඹ 10 නිෂ්පාදක මානවන මම ටීවී දෙරණ 320 ටීවී ඡායමාවත කොළඹ 10 ඒ මොනවා වුණත් එක තැනක තියාගෙන සංගීතකින් ගීත අහන්න ලැබීම සතුටක් නමුත් මේ වාඩි වෙලා ඉන්නේ කොහොමද අනේ ඔහොම වෙනදා ඔහොම ඉන්නේ නැහනේ ඔව් එහෙම ඉන්න වෙලා තියෙනවා ඔව් මේ වැඩසටහන මෙහෙමනේ පරිසරයට අනුව සකස් වෙන්න ඕනේ යන තැන ඒ පරිසරයත් එක්ක තමයි ඒක වෙන්න ඕනේ ඉතින් අර එක එකේ වෙනවා එතකොට හිත ඇතුලේ ලොකු කලබැගෑනියක් එපා මේ මෙතන වෙන විදිහක් ඒඉන්ද හිත ඇතුලෙන් කියන එහෙම ඕන්නෑ එහෙමයි කියලා ඒ වගේ ඉතින් සින්දුව අස්සෙත්
වෙන වෙන අර පුරුදු වෙලා තියෙන්නේ මොනවහරි දඟලලා නටලා තපයි දිග කරලා එහෙමනේ. ඉතින් ඒක මෙතනත් එනවා. ආවට අර පරිසරය අනුව මේ වැඩසටහන කියන්නේ උසස් මට්ටමේ තියෙන වැඩසටහන මම කියන්නේ දඟලුවා කියලා ඒක පහත් වෙනවා කියලා. නමුත් අර ඒවල යම්කිසි සීමා මායිම් මට්ටම් තියෙනවා. ඒක අර අපිට සෙන්ස් වෙන්න ඕනේ. සෙන්සුන් නැත්තම් අපි අර ඔහි ගාල කඩාගෙන යනවා වගේ එකක් වෙයි කියලා හිතෙනවා. ඒක වෘත්තීය විනය කියන එක. ඔව් ඒක බලපා. ඔව් ඔව්. හොඳයි ප්‍රේමිත මිත්‍රනි, අපි විරාමයකට යනවා. නැවත හමු වෙන අපේක්ෂා. ප්‍රේමිත මිත්‍රනි, මානවන මම රස දෙන හදක රසකාමීත්වය අද සංගීත එක්ක. සංගීත දැන් මම හිතන්නේ ඔබ ඒ ඔබ අනිත් අයගේ ගීත ගායනා කරන මේක අනිත් අය කියන වචනෙට වැඩිය මම කැමතියි මේ ප්‍රවීණෙන්. එතැන්විට නවීනෙන්ගේ ගීතත් ගැයිය හැකි. සෙස්සන්ගේ ගී තමන්ට රස දෙන අයුරින් ගායනා කිරීම. දැන් මට මම අර කලින් කිව්වා වසර 22 යාළුකමක් අපි දෙන්න අතර තියෙනවා කියලා. එතකොට මට මේ ඔබේ ජීවිතයේ පළවෙනි පොඩ්ඩක් නොදන්න පැත්තක් ඔබට කියත හැකි. සංගීත මං හම්බෙන්න එනවා. ඔහු ශ්‍රී ලංකාවේ නීතිය රකින්නෙක් හැටියට තමයි සේවය කළේ. ඒක තමයි හිතට විනය උපරිමයට යන එක හේතුවක් පාටපත් වෙන්නේ නේද? ඔව්. මොකද මත්ද්‍රව්‍ය නාශක අංශේ වැඩ කළේ කොච්චර කාලයක් හිටියද? අවුරුදු 11ක් හිටියා. ඔව්. ඒ කියන්නේ මං එතනට යනවා මේ මෙයාගේ බත්මුල කන්න. එතන මේ බත්මුල කෑමට නෙමෙයි ඔබතුමා අරමාගෙත් එක්ක තියෙන යාළුකම ඉරිමා ගන්න ඒ විදිහට. ඉතින් සමහරවිට දවසම අපි දෙන්න ඔය දවසම මාත් එක්ක තමයි ඉන්නේ. ඒ කාලේ ලියවුණු සින්දුවක් තමයි මේ ළමා තැනි කියන ගීතය. ඒ දවස්වල මට ලියලා දීපු සින්දුවක්. එතකොට ඔබතුමා මාධ්‍ය පුවත්පතේ ඊට පස්සේනේ සැවැන්දරි එතකොට මල් පෙරහැර සී දේවියේ ඒ තව ගොඩක් සින්දු ලිව්වා මට. ඔව්. එතකොට චිත්‍රපටි සඳහා. එතකොට මුලින්ම ලිව්ව සින්දුව තමයි ඔය ළමා තැනි. ඒක ගොඩාක් අය දැන් අදත් ගායනා කරනවා. අදත් කියන්නේ මේ දවස්වලත් සංගීත කණ්ඩායමේ ගායනා කරන ගීතයක්. ඒක අවුරුදු ගානකට කලින් අවුරුදු 20 ගානකට කලින් ලියපු සින්දුව. ඒතර සංගීත තව දෙයක් අහන්න ඕන ඔබ. ඒ කියන්නේ බොහොම කෞරවයෙන් සටන් ශිල්පය ආත්මාරක්ෂක සතන් ශිල්පය ශ්‍රී ලාංකිකයකින් වගේම පිටරටයකිනුත් හැදැරුවා. එක සෑහෙන උපරිමයකට. ඒක මහිතර වැදගත් වුණා ජීවිතයට. ඔව්. අර ඉස්සෙල්ලා ආපු විනයටත් හේතුව ඒ මාර්ෂල් ආට් තමයි. විනය මිනිසුන්ට රෙස්පෙක් කරන එක. ඉතින් ඒ වගේ දේවල් ඒ මාර්ෂල් ආට් එක තුළින් ආවා. සාමාන්‍යයෙන් ඔය මාර්ෂල් ආට් කරනවා කියන්නේ ලොකු පුරාජේරුවක් වගේ එකකුත් තේරෙනවා. එහෙනම් මම ඒ ගැන එච්චර කිව්වේ ඔබ අර පිටරට භික්ෂුවකගේ හැදෑරුව. ෂාවලින් ටෙම්පල් ඉඳලා තාමත් මේ අපේ රටේ ඉන්නේ. මහායාන විදියට පන්සලකුත් හදලා දුන්න යින්යන් කියන භික්ෂු නම. ඔව්. ඊට පස්සේ දැන් සිනහව අතරින් කඳුලක් උපදින්න යන්නේ. ඔව්. ඇයි මේක තෝරගත්තේ? මේ සින්දුවත් ආදර ගීතයක්. මම ගොඩක් ආදර ගීතවලට කැමතියි. අනික මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා කියන්නේ අපි ගොඩක්ම අපි බෑන්ඩ්වල ඒ එතුමාගේ ගීත නැති තැනක් නෑ. ඉතින් එතුමාව මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. එතුමල්ලා නිසා තමයි අපිට ඔය සින්දු කියන්න ටිකක් හරි ආභාෂයක් ලැබුණේ ඒ සින්දුවල තිබුණු ගුණ හින්දා. ඉතින් මේ සින්දුවට අමතරව මං එතුමාගේ හැම සින්දුවකට මාසයි. ඔබයි මමයි මෑ ඌ සිහින්. ඒකත් ලස්සන සින්දුව. ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකීයයි දෙයත් රැගෙන එකම දිනේක යලි හමුවන්නයි. ඒ සින්දු හරිම ලස්සනයි. ඔබේ ගයන්නේ සනත් කුණතිලක නැමැති අපේ ජ්‍යෙෂ්ඨ රංගවේදිය චිත්‍රපටයක් කරනවා. ඒ චිත්‍රපටයට ඔහු නමක් හොයාගෙන ඉඳද්දී ඔහුගේ ප්‍රියතම ගීතය තමයි සිනහව අතරින් කඳුලක් උපන්නේ.
මේ දැන් කියන්න යන සීතය. ඒකින් තමයි හු සිනාවතරින් කියලා චිත්‍රපටයට නම. එහෙම. ඒක ශ්‍රී ලංකාවේ මේ නිරෝෂා විරාජිනී සංගීත අධ්‍යක්ෂවරිය පොටපත් චිත්‍රපටය. මේක සංගීතවත් කරලා දෙන හෙක්ටර් සොයිසා ගංගා කියන චිත්‍රපටය සීටි පෙරේරා තමයි මේක රචනා කරලා තියෙන්නේ. මේක මිල්ටන් මල්වරච්චි කියන ගායන ශිල්පියා පෞද්ගලිකවම ඇසුරු කරන කාලෙත් දන්න දෙයක්. ඔහුගේ ප්‍රියතම ඔහුගේ ගීත අතුරේ ප්‍රියතම ගීතයක් මේක. මාත් එතුමාගේ ප්‍රියතම ගීතය තමයි සිනහව අතරේ. මේකේ තියෙනවා ප්‍රියමිත්‍ර මිතුරෙනි ජීවන දර්ශනයක්. මේක අපිට වර්තමානයටත් කොයිතරම් දුරට ගැළපෙනවද කියලා මේ සංගීත යාවත් කාලීන ආරෝපණයක් යොදන් යන්නේ ඔහුගේ ප්‍රියතම ගීතුරින් අපි. ඒ වගේම මියුසික් වෙනස්, ඒගොල්ලොන්ගේම විදිහකට. ඔව්. තනුවට හානියක් නැහැ. නැහැ. නූතන තාක්ෂණය, ඒ කියන්නේ පරිගණක ආශ්‍රය කරන කාලෙක, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයත් එක්ක ජීවත් වෙන කාලෙක යාවත් කාලීන කළ යුතුයි බොහෝ දේ. මේ අද ඒ හා සමාන සිද්ධියක් වෙන්නේ. හොඳම ඔබට වැදිච්ච කොටස මොකක්ද? හිමමෙන් පිරිසිදු ඔබේ ආදරේ, ඒ වගේම නිල්මිණි දෑසට මම සුදු ආසයි, ඔබේ දෑසට මම සුදු ආසයි. අනිත් අන්තිම පදේ මොකද? කවදත් නොලැබෙන මිරිඟුව එක. ඒක තමයි ආසම ටික. සමස්ත ගීතේම
කතාව ඔබ පමණයි මට සතුටට හිටියේ. ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ? මේක මට ඇත්තටම වෙන ප්‍රේමිත මිතුර මේක ටිකක් හිතුවක්කාර කතාවක් වෙන්න ඇති. කියන්නේ ඉක්ුත් කියන්නේ 70 දශකයේ ගීතරන් යම්කිසි පරිශ්‍රණයක් කළොත් අපිට අහු වෙනවා මේක ලියලා තියෙන්නේ කරුණානන්ද අබේසේකර, මේක ලියලා තියෙන්නේ ප්‍රේම කීර්ති, මේක ලියලා තියෙන්නේ මහගමසේකර, මේක ඩොල්ටන් නල්විස්. ඔය ආදි වශයෙන්. ඔව්. දැන් මට මේකේ පේන්නේ මේක සීටි පෙරේරා මහත්මයා ලියලා තියෙන්නේ. මේකෙන් ගංගා චිත්‍රපටයේ විශ්වාදකරයා. නමුත් මට පේන්නේ මේ මේකෙන් මට නිකන් දැනෙනවා මම කලින් හිතන් හිටිය ඇත්තරම මේක මේකේ ප්‍රේම කීර්ති ආරක් තියෙන්නේ නේ නැත්නම් කරුණරත්න අබේසේකරගේ ආරක් තියෙන්නේ. මොකද හිමමෙන් පිරිසිදු ඔබේ ආදරේ. දැන් මෙවැනි දේ ඇත්තටම ඔයා කැමති එතෙන්ටද? මේ වගේ යෙදුමක් මම වර්තමානයේත් මට හම්බෙලා නැහැ. මම කැමති එතෙන්ට. මොකද හිම කියන්නේ පුදුම පිරිසිදුයිනේ. ආසින් වැටෙන්නේ. බැක්ටීරියා රෝමෙ මොකුත් නැහැ. තියෙනවා ඇති. ඔව්. නමුත් ඒ තරම් පිරිසිදු දෙයක් නැහැ. පිරිසිදු ඒ එච්චර සුදුයි. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. මම හිතන්නේ මේ නාද හාදියෝ ටිකත් හොඳ මෙවුමක් මෙවුවා එකට. ඇත්තටම ඔව්. ඒ කියන්නේ මේ නායන ප්‍රමුඛ කණ්ඩායම. නායන ප්‍රමුඛ කණ්ඩායම මේ කියන්නේ සුපුන්. ඔයා කියන්නේ නායන සුපුන් ඒනි ඉන්නවා මෙතන. ඒනි අපේ බේස් ගිටාර් වාදකයා. නුවන් ඉන්නවා මද ශක්ති. නුවන් මල්ලි. නුවන් මල්ලි හැම වෙලාවෙම අර අපිටත් උදව් කරනවා. ඒ කියන්නේ නායන එක්කම ඉඳගෙන මේ ඉන්නේ මද්දා. මද්දා කියලා අපි කියන්නේ යාට ස්ටුඩියෝ එකකුත් තියෙනවා. රෙකෝඩින් ඉන්ජිනියර් කෙනෙක් ඩ්‍රම්ස් වාදකයා. හොඳයි. ඊළඟ ගීතය දැන් ඔබ තෝරගන්නේ තවත් පුදුමාකාර ප්‍රේම ගීතයක්. ඔව්. සේරම ප්‍රේම ගීත. ප්‍රේම ගීත. ඒ වගේම මේ හඬින් මේක මේ පොඩි ඒ නැලවිලි හැඩය එක යාවත් කාලින් වෙනවා. මම කැමති ඒකට. මොකද අලුත් પરම්පරාව මේක බාරගන්නේ මේ හවලා ගැයූ කීය. සංගීත් විජේසූරියත් ගායනා කරනවා. ගායනා කළා. අපි මේව හොයලා බලමු මොනවද මේ කියන්නේ. දැන් මේ ගීතය ඇත්තරම මේ KW ප්‍රේරණක සැනසුම කොතනද කියන චිත්‍රපටේ ප්‍රේම්සිරි කේමදාසයන් සංගීතවත් කරපු KW ප්‍රේරණක සහ කේමදාස අතර ලොකු සම්බන්ධයක් තියෙනවා සංගීත. ඔව් හදපු චිත්‍රපට ඔය ජනකසා මංජු දක්වා આવුත් හිඟන කොල්ලා හේවාති සියලුම මధుර ගීපෙලක් කේමදාසයන් හැදුවා. කේමදාසයන්ට ඒකට අදහසක් තිබුණා. චිත්‍රපටයේ තිරකතාව තියෙන වගේම සංගීත අධ්‍යක්ෂකවරයාටත් වෙනම තිරකතාවක් තියෙනවා. ආහහ ඒක තමයි මම වයන්නේ. මේක මේ හරුන් ලන්ත්‍රාසා ඇන්ජලින් ගුණදිරක එකිනෙකට නොපෑහෙන හඬවල් දෙකක් භාවිත කරන ඔහු. ඒ වගේම මේ ගීතයට කැමති වෙන්නේ ඒ දෙන්නගේ හඬ නිසා. මේ හරුන් ලන්ත්‍රා කියන ගායකයාණන්ගේ හඬ හඬේ තියෙනවා නිකන් පිරුණු, ඒ කියන්නේ හඬ මේ නිකන් හඬක් නෙමෙයි. ඒක හාමනයිස් වෙන අහද්දී නිකන් පිරිලා එන හඬක්. හඬේ ගුණය වැඩි. ඉතින් ඒ දවස්වල, ඒ කියන්නේ අපි පොඩි දවස්වල ගායනා කරපු සින්දු ඉතින් ඇත්තටම. මේක මේ රචකයා තවත් අපේ බොහොම ජ්‍යෙෂ්ඨ අපාතර නැති හැබැයි පුදුම ලියවිල්ලක් ලියපු කෙනෙක් තමයි ධර්මසිරි කමකී. සුලං කුරුල්ලෝ සහ මොකද මම ඔහු යෙදුම් කියන්නේ අපිට ලොකු පාඩමක්. ආදරේ රන්විමනේ මැණික් සඳක් පායලා කියලා එකක් තියෙනවා. කියන්නේ මැණික් සඳක්. ඉතින් ඔහුගේ රටාව හිතා ගන්න බෑ. ඉතින් කේමදාසෙන් පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ. අපේ හිතේ ජීවත් වෙන කෙනෙක්. මේ ගීතය අපි ගායනා කරමු. මේකේ තියෙන ආදරය නම් සංගීතයමයි. සංගීතයේ තියෙන්නේ ආදරේමයි. ඒකයි ඔකේ තියෙන, කියන්නේ මේ මේකේ මේ වචන ටික මම හිතනවා මේ අපි බලන් ඉන්න හැමෝටම මතකයි. මොකද එච්චර අපි ලේයට කාවැදුණු ගීයක් මේක. සංගීතයේ ස්වරයෙන් අපි අදහන්නේ සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ ආදර උයි
දොරගුළු ඇරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළං කුරුල්ලෝ හිමින් කියන්න දෙන්නේ ඉතින් අපි ආපහු කරන්නේ අතර මේකේ මේ විශේෂත්වයක් තියෙන්නේ ඇන්ජලින් ගුණතිලක කියන ගායන ශිල්පිනිය ගත්තොත් ඇය ගායනා කරලා තියෙන ගීත සමූහය ගත්තොත් සංගීත හරිම සුබවාදී ගීත ගායනා කර සතුට තමයි වැඩි හරියගේ හඬෙහි තින්නෙත් අර මේ අවස්ථාවක් ලැබිට නැහැ ඔබට ඈත් එක්ක යුග ගීයක් ගායනා කරන්න මට අවස්ථාවක් හම්බුණා යුග ගීතයක් මම ගායනා කරා එතුමියගේ CD පටේ තියෙනවා ඒක ඒක මේ දෝන කරලිනා කියලා 68 එකක් දෝන කරලිනා කියන්න හිතලා බලලා ආදරේද කියා මට ඔයා ඊට පස්සේ යා කියන්නේ දැක්ක දවසේ ඉඳන්ම ආදරේ පා කියා එන්නේ මොකද ඉලන්දාරියා කියලා හරි ලස්සන යා කියන්නේ ඔයාලා මේ නැලවිලි සොරයක් තියෙන දැන් ඔබේ වගේම මේක හොඳට ගැලපෙන්නේ නැහැ හොඳ තෝරා ගැනීමක්. එයාගේ කොන්සර්ට් එකෙත් මම මේ සින්දු එක තමයි. ඇයට හොඳ තෝරා ගැනීමක්. ඇය ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රධානම ගායිකාවන් ඇයට හොඳ තෝරා ගැනීම නෙමෙයි මට හොඳ වාසනාවක් එතුමිය. ඔව් නෑ මේ බෝ ඒ ගීතේ සඳ තෝරා ගැනීම. ඔව් ඒක හරයි. ඒක හරයි. ඒකම මොකද මේ තමත් හොඳින් ගායමින් අපාතර වැජබෙනවා. ඒක විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. එසේනම් ප්‍රේමිත මිත්‍රනි
අවසාන ගීතයට පෙර අතුව පොඩි විරාමයක් අපිට දෙන්න. රස දෙන හදක රසකාමීත්වය මානවන මම අද සංගීත විජේසූරිය එක්ක අපි මේ හෝරා කීපේ ගත කළේ. ඒ වගේම අපේ පැරණි පුරුදු ගීපෙලක් ඔහුගේ රසිකත්වය හා උරගා පෙළුවා. ඒ කියන්නේ ඔහුගේ අතීතයත් අපි පුනරූපණය කළා. නැසනම් රිවයින් කළා. කියන අතීතය රිවයින් කරන්න ලැබෙන එක ලොකු දෙයක් මේ වගේ. මොකද ගීතයකින් පුළුවන් හුවක් දේවල් කරන්න. ඒක අප මතක තබා ගත යුතුයි. සාමතක නොකළ යුතුයි. පරණ ප්‍රේමය, ප්‍රථම ප්‍රේමය සහ උතුරු අනාගතය මේ හැම දෙයකම ගීත තමයි ඉතාම සමීප. ඉතින් ප්‍රේමිත මිතුරනි අද අපේ නාද මඩුල්ල නයන ඒකම සුපුන් ආනි මදුෂංක සහ නුවන් පොඩි පිරිසකින් යම් ප්‍රමාණයක සුපහැදිලි ලොකු වැඩක් කිරීමේ උත්සාහය අපිට තිබුණා. අපි දන්නේ ඔබ කොයි අයුරින් බාරගත්තාද කියලා. නමුත් තියෙන ප්‍රතිචාර ඉමහත් බව කිවිය යුතුයි. ඒ ප්‍රතිචාර ඔබට අපිට දීලා එවන්න පුළුවන් නම් ඔව් කියන්න. ඔව් මං ලිපිණේ කියන්නේ නේද සංගීත. මේ තමයි අපේ ලිපිණේ. ඔබට මොන හරි අපිට දන්නන්න හා කියන්න තියෙනවා නම් නිෂ්පාදක මානවන මම TV දෙරණ 320 TV ජයමාවත කොළඹ 10. ඒ කියන්නේ නිෂ්පාදක මානවන මම TV දෙරණ අංක 320 TV ජයමාවත කොළඹ 10. එතකොට අපේ ස්තුතිය නාද කණ්ඩායමට විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මම කියන්න ආවේ ප්‍රේක්ෂකයෝ කොහොමත් කැමති. ආටිස්ලාගේ ප්‍රශ්නේ නේ තියෙන්නේ. ආටිස්ලා හරි කැමති මේ වැඩසටහනට එන්න. හරි කැමැත්තෙන් ඉන්නවා. හේතුව මේ වාදක මණ්ඩලය නාද නායනේ ප්‍රමුඛ වාදක මණ්ඩලේ මම ඒක දන්න දෙයක්. ආටිස්ලා කියන්නේ ගායක ගායිකාවන් හරි ආසාවෙන් ඔන්න චින්තක අපේ නිෂ්පාදකතුමා එතුමාට කියන්නේ ඒ වගේම මේ සද්දේ කළමනාකරණය කරලා කියන්නේ අපේ ශබ්ද ඉංජිනේරුව ගැනත් කියන්න ඕනේ. එයා PL එයාගේ ක්‍රූ එකට ස්තුතිවන්ත වෙනවා. PL උත් කුරුණෑගල අපේ වායු සංගීත කණ්ඩායමට ගොඩක් උදව් කරපු සවුන්ඩ් ඉංජිනේර කෙනෙක් PL. එයා ගැන මතක් කරන්න ඕනේ නැත්තම් PL මම හැමෝම මම දන්න PL කෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. ඒ කාලේ හිටපු ශබ්ද පරිපාලකෙක් PL ධර්මවර්ධන. මේ ඔහු නෙමෙයි. මම දන්නේ PL වර්තමානයේ කොහේ ඉන්නවද කියලා ඉන්ද්‍රවංශ පෙරේරා. මතකද? W ජයසිරි. ඒ කාලේ මේ ශබ්ද පරිපාලකයෝ ගුණදාස කපුගේ. එතකොට දෛවෝපගත වෙලා මේ අදත් මට අහන්න හම්බ වෙනවා PL කෙනෙක්. ඔව්. PL කිව්වහම ගොඩාක් මේ වාදකයෝ එයාව දන්නවා. ගුවන්විදුලි සංස්ථාවේ හැමතැනම වාදනය කරන අය එතුමාව දන්නවා. PL ගැන අපි කියන ඉනාවි වින්න අපිට පේන්නේ එතුණට. ඔව්. ඊට පස්සේ ඇත්තරම දැන් ඔබ විසින් ගායනා කරපු අලුත්ම ගීතය මොකද දැනට මේ වර්තමානයේ අපේ තරුණ තරුණියන් අතර ප්‍රචලිත? අලුත් සින්දු කියන්නේ අර වායෝ සින්දු දෙක තමයි. එකයි ඔබ තනියම ගායනා කරපු ගීතයක් තියෙනවනේ මේ ඉදිරියට බොහොම ජනප්‍රිය නේද? ආව් ඒක ටිකක් මල් සින්දුවක් වගේද? මල් වගේ. ඔව්. වගේ නෙමෙයි. ඔව්. මල්. ඒක මේ කෝඩ් එක නම් මට ඒක කියන්න ඕනේ නැහැ. කියන්න ඕනේ. මං හැබැයි මොනවද අලුතින් කරන්න යන්නේ කියලා. අලුතින් බෑන්ඩ් එකේ සොංග් එකක් එළියට එනවා. ඒක කියලා පෙන්වන්න ඕනේ නැහැ. ඒක කියලා පෙන්වන්න පුළුවන් නම් කමන්නේ. චුට්ට. ඒතොර නිකන් පොඩි නිකන්. ඔව්. C. අපි වගේ තම ඉලන්දාරි. අපිව දැකලා කෙල්ලන්ට කාලා ඉන්න බැරි. කිරියා පොච්චිට බල්ල බුරපි. උඹල ගත්තොත් උඩ අරින්ද හැකි. අනේ වාසේ වනේ වාසේ හැබෑ වුණාලු. අනේ කාලේ වනේ වාසේ හැබෑ වුණාලු. තමයි නිකුත් කරේ නෑ. නෑ නෑ තමයි. දැන් රුදුරණකට තියෙන අපි අවසන් ගීතයේ වශයෙන් තෝරගන්නේ අර මේ කල්පේ විකල්පයක් නැති ගායකයා එච්.ආර්. ජෝතිපාල. ඔහුගේ ගීතයක්. මේකේ මේ වදන්වැල ඇලොයි කුණ වාදනකේ. දමිල ගීතයක් ආශ්‍රයෙන් තමයි මේ තනුව නිර්මාණය වෙන්නේ. ආ එහෙමද? ඔව්. මේ ගීතයට කොච්චර දමිල ගීතයට වහවැටුණද කිව්වොත් ඒ කාල ශිල්පීන් එච්.ආර්. ජෝතිපාල එක ගීතයක් ගායනා කරලා තියෙනවා. හෙන්රි පෙරේරා එක ගීතයක් ගායනා කරලා තියෙනවා. මිල්ටන් පෙරේරා, මොහිදින් බෙක් හැමෝම ගීතේ බැගින් ගායනා කරලා තියෙනවා. හැබැයි ජනප්‍රිය වෙච්ච ගීතය තමයි අපි අද ගායනා කරන්නේ.
මම කැමති ජෝතිපාල මහත්මයාගේ ගීත හතරකට වගේ. හතරක් නැත්නම් පහක්. එයින් එකක් තමයි. ඔව් මොනවද අනිත් තුන? අනිත් හතර කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ. ඒක එකක්. ඕකෙම තියන්න. අනිත් එක ඕක නීල දේස පුරා සිහින ලොවෙන්. එක තව තියෙනවා. කීවෙමි ඔබ හට සිය දහස් වර ඔබ නෑ මාහට කන්දුන්නේ වෙනතක බලලා වෙන අත් පටලා ඔබ අද අසරණ වී ඉන්නේ. ඒකටත් මං කැමතියි. ඒ පදපෙළියට වෙනතක බලලා වෙන අත් පටලා ඔබ අද ඊගාවට කැමති සී. කොයියන්නේ බඳ නෙලමාලා ලැසි ගමනේ හිඟ සොලමාලා. ඒකට කැමති. ඒකයි මේ දැන් කියන්න යන්නේ. ඔව් මේ ගීතේ ටිකක් සංගීත තියෙන්නේ මේ පොඩක් ගොරෝසු වචන ටිකක්. හැබැයි ඒක දැනගෙන මම එලොයි ගුණවර්ධන ලියලා තියෙන්නේ. මොකද ජෝතිපාලගේ හඬ ලාලිත්තේන්නේ ඒක ඉස්මතු කිරීම සඳහා. ඒක ඇහුවට පස්සේ අපිට දැනෙවි මේක මේ පණවාගේ හිටියාට වෙන්වීලා ගීතාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි. මේ ගීතයත් එක්ක අපි ආදරේනම් සැරේ. ඔව් ආවට ස්තුති. වැඩසටහන් පිළිබඳව අප දැන් සම්පූර්ණ විඳනේ. ඔව් විඳිවි නෑනේ. ඔව් ඒ ගැන පොඩ්ඩක්. ඔව් මට ආරාධනා කරාට ගොඩක් ස්තුතියි. දෙරණට මං හැමදාම කැමති. චින්තක ඇතුළු මේ කැමරා ක්‍රූ එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබට ගොඩාක් පින් මාගෙත් එක්ක මේ ඔබට මං ගොඩක් ආදරය කරන කෙනෙක්. ඔබට මං ගොඩක් ගෞරව කරන කෙනෙක්. මට සින්දුලිව නිසාම නෙමෙයි, ඔබ හොඳ කෙනෙක්. ඒ වගේම නායන ඇතුළු අපේ සුපුන් නායන, අපේ මල්ලි, නුවන් මල්ලි, ඒනි මද්ද, මේ සේරම මේ වාදක මණ්ඩලයට, ඒ කියන්නේ නාද කියන වාදක මණ්ඩලයේ කවදා හරි නෙමෙයි දැනටමත් ඉතින් දන්නවනේ. ඉතින් හොඳ සුබ ගමනක් යන්න මම විශ් කරනවා මේ අමුතු සද්දෙත් එක්ක. සද්ද වෙනස් නොකර හරිම ලස්සනයි. ඉතින් හැමෝටම ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන බලන අයටත්. හොඳක්ම වෙන්න ඕනේ හැමෝටම. මගෙන් වැරදි වුණා නම් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ සින්දු ඉගෙන ඔරිජිනල් එක නෙමෙයිනේ මේ මම කියන්නේ. එතකොට අර යම් යම් දේවල් වෙලා ඇති ඒකට මට සමා වෙන්න කියලා මම මේ විදියට හසුරුව ගත්තේ. ඔව් නිසා මට සමා වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි ප්‍රිය මිත්‍රයනි, අපි අවසන් ගීතය මානවන මම අද දවසේ සංගීත විජේසූරිය තමයි සම්පූර්ණ මැවුම්කරු ඌයේ. හදවත පලලා
සුමින් මාමිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා ස්තිර ආලයට මරණේ සැපක් නම් මාචිවෙ සැපතක් ලැබගන්නම් ස්තිර ආලයට මරණේ සැපක් නම් මාචිවෙ සැපතක් ලැබගන්නම් නොසිතුව දේවේවි වලකන්න බෑ නොසිතුව දේවේවි වලකන්න බෑනේ කඳුලින් සුසුමින් මාමිය යන්නම් පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා පනවාගේ හිටියාට පෙන්වි ගියදාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි ආදරය එහෙනම් සැනසීම දේනම් ඇයි මෙහෙම ශෝකේ සදා ඇයි මෙහෙම ශෝකේ සදා Thank you.